Upeka, Toraga to me, Gita and Matakisipa snap, ne. Matakianthin, Upeka gave me Dream Star Gamanedi, Hamadam Apideka, Paripurnavu, Dakshata, Kipa, Kubitam, Daksha Gaikawa, Mang Hiteno, Idiridit. ඔබට මේ ගායනෙන් ඔබට තවත් රසික ජනතාව වැඩි වැඩියෙන් SMS එවලා ඉදිරියට තව තවත් ඔබේ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාවක් ලබා දෙවි කියලා ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. උපේකාර බොගඩය කියවා වගේ මමත් දකින ඔබ විවිධ අවස්ථාවලදී ගායනා කරපු ගීත සංසන්දනය කරනකොට ඔබ විවිධ ශෛලීන් වල විවිධ දක්ෂතා පෙන්වන්න පුළුවන් ගීත තෝරාගෙන ඔබ ඒවා බොහොම සාර්ථක ලෙස ගායනා කරපු ශිල්පිනියක් හැටියට තමයි මම දකින්නේ. අද ගීතය ගත්තම මට හිතෙනවා මේ ගීතේ වඩාත් උචිත වෙන්නේ හැබැයි අපේ තරඟ කරුවෙක් ගායනා කරා නම් කියලා. මොකද මේකේ ගොඩක් ගීතේ තේරුම ගත්තත් ගොඩක් වෙලාවට පිරිමිලම එක්ට ගායනා කරන්න පුළුවන් මට්ටමේ තේරුමක් තියෙන ගීතයක් නිසා. හැබැයි කොහොම නමුත් මම හිතනවා මේකත් ඔබ තෝරාගෙන ඇත්තේ ඔබගේ තියෙන තවත් දක්ෂතාවයක් පෙන්නුම් කරන්න වෙන්න ඇති. කොහොම නමුත් උපේකා මම දන්නවා මේක ඉතාම ඔබ බොහොම සාර්ථකව ගායනා කරා. මේක අඩුපාඩුවක් නැහැ. ඔබගේ දක්ෂතාවය පෙන්නවා. හැබැයි මම කැමතියි උපේකා වෙනත් ආකාරයක ගීත බොහොම කල්පනාවෙන් තෝරා ගන්නවා නම් ඊළඟ වටවල සහභාගී වෙනකොට මොකද අපි ගොඩාක් දේවල් හිතන්න ඕනේ ඔබ දක්ෂයි ඔබට යන්න පුළුවන් දිගු ගමනක් කියන එක මම විශ්වාසයක් තියෙනවා හැබැයි පොඩ්ඩක් මීට වඩා සැලකිලිමත් වෙන්න කියලාත් මම කියන වාට මේ වෙලාවේ ඉල්ලා සිටිනවා උපේකා ඔබ අද මේ වේදිකාව තුල පෙන්වපු හැකියාව මම හිතන්නේ ඔබගේ දක්ෂතාවය නැවත වරක් ජනතාවට පෙන්නවා ඔබගේ මේ විවිධ කුසලතාවයන්ගෙන් යුතු විවිධ ශෛලීන්ගෙන් යුතු ගීත ගායනා කිරීමේ හැකියාවක් ඔබ තුළ තියෙන බව. හැබැයි සමහර තැන්වල ඔබගේ ගීතය පිළිබඳ යම් යම් සුළු අස්ථාවර බවක් තිබුණත් මේ ගීතය තුළ ඔබ ඔබගේ දක්ෂතාවය හොඳට පෙන්වුම් කරලා මම හිතන්නේ ජනතාවට ඔබගේ හැකියාවට ජනතාවගේ ආකර්ෂණය ලබාගෙන ගත හැකි ගායනයක් ඔබ නිරූපණයක් ඉදිරිපත් කරා කියලා මට කිසිම සැකකින් තොරව කියන්නට පුළුවන්. ජය වේවා. කවදිනම්ද මේ විසිල් ගහන්න පුරුදු වෙන්නේ? ඈ? චූටි කාලේ ඉඳලා. ගේන් චූටි කාලේ යාළුවන්ට කතා කරන්නේ නැත්නම් විසිල් එක ගහලා? නෑ. හොඳයි. ඇයි මේ වෙලේ ගීතයක් තෝරගත්තේ? මේක SMS round එක නිසා පංච එකක් තියෙනවානේ. කියලා ඉතින් හිතනවා තා 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 තනේ ගීතේ තෝරද ඇත්ත කියන්නේ නෑ මම ඇත්ත කියන ඇත්ත කියන ඇත්ත කියන ඇත්තටම මම බොරු කියන්නේ තාත්ත තමයි ගීතේ තෝරද තාත්ත එපයි කිව්වා එහෙමද හොඳයි ආනන්ද පෙරේරා මාතා ටිකක් විනාශම ආකාරයේ ගීතයක් ඇය ගායනා කරේ ඔව් පෙකා මම මේ ඉස්ලාම් එක කියන්න ඕනේ මොකද මේ ගීතේ අත්ත වශයෙන්ම අද යවුණ යවෙන අතරේ ඒගොල්ලගේ මුවග රැවදෙන ගීතයක් මේ ගීතය විශේෂයෙන්ම හිතනවා ඒ ගායනය ඒ ගී එවැනි ගීතයක් ගායනා කරපුවාම ඔබට ආකර්ෂණය වැඩි. ඒත් එක්කලා මම දැකපු දෙයක් තමයි මේ ගීතය හතර දෙනෙක් හෝ පස් දෙනෙක් එක්ක අහුවෙලා ගායනා කරන ගීතයක් ඔබ තනියම ගායනය කරා ඒ අතරේ විසිල් කරා ඒකත් එක්තරා දක්ෂතාවයක්. මේ හැමදේම ඇතුළතම මම මේ ගීතය වැරද්දක් නෙවෙයි කියන්නේ ගීතය හොඳයි. ඔය විවිධාකාර ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි ගායකිට හෝ ගායිකාවකට තියෙන ඕනේ නිරෝෂණංග කිව්වා වගේ මං මේ මිට පෙර දුටු වගේ ගීත මං දැක්ක නිරෝෂණංගේ ගීතයක් කිව්වා පසුගිය වතාවේ අත වශයෙන්ම ඉතාම දක්ෂ ගීත ගායනා කරායි ගීතය විවිධ ශෛලීන් අනුගමනය කරන්න නමුත් ඔබගේ හැබෑ දක්ෂතාවය තියෙන්නේ කොතනද කියලා හරියට වටහාගෙන මේ ගීතය ගැන නරකක් කියනව නෙවෙයි මේ ගීතය හොඳින්ම ගායනා කරා නමුත් ඔබ වඩාත් ඔබගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් මොන ශෛලියද කියලා හිතාගෙන මේක තරඟයක් නිසා තරඟකාරී විදිහට ඔබට යන්න පුළුවන් අනිවාර්යෙන් හැකියාව ඔබට තියෙනවා මං සූපතනවා අනාගතයේ හොමස්සදෙස අපේ
එකා හෙට දවසේදී ජනතාව හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නොත් ජීවිතේ මල් වර්ග වෙනවා. හරිද? ජනතාවට කතා කරලා කියන්න. හෙට කොහොමද මේ තරගෙන් තවදුර ඉදිරියට ගිරියන්නේ කියලා. මගේ අංකේ අංක 9 DDS හිස් තැනක් අංක 9 යොදලා 99.2 SMS කරන්න හැකියතා ප්‍රමාණයක් ඔබ කැමති වන ප්‍රමාණය. දැන් තේරුනොත් ලබන සතිය කියන්නේ හෙට රාත්‍රියේ තේරුනොත් මොකද්ද ගායනා කරන ගීතේ? හොඳට හිතලා මුතලා තෝරගන්න ඕනේ. තාම හිතලා නැහැ. හොඳට හිතලා මුතලා තෝරගන්න ඕනේ. දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන් ගීතයක්. හොඳයි අප බලමු ජනතාවට රාත්‍රියේ ඔබට ලබා දෙන තීරණය කුමක් වේවිද කියලා. මල්ම වේවා. ජය වේවා.